අයිබෝවන් ඔබ එකතු වෙන විදුසර ඔන්ලයින් සමගින් අද දවසේ විදුසර ඔන්ලයින් ඔස්සේ අපි සූදානම් ඔබට මේ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් වැඩසටහනක් අරගෙන එන්නට. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආණ්ඩුවේ නියෝජ්‍ය රස පරීක්ෂක රාජකාරී ආවරණ රුෂාන් ප්‍රනාන්දු මහතා. අයිබෝවන් කියලා ඔබතුමා කියනවා. අයිබෝවන් රුෂාන් මහත්මයා, දැන් අපි මේ පුපුරණ ද්‍රව්‍යයක් කියන්නේ කුමක්ද, අදහස් වෙන්නේ මොකක්ද මේ පුපුරණ ද්‍රව්‍යයක් කියන්නේ කියලා දැනගෙන ඉමු මුලින්ම. පුපුරණ ද්‍රව්‍යයක් විස්තර කිරීමේදී මේකේ ඉතා ඉහළ විභව ශක්තියක් අඩංගු වෙනවා. ඒ වගේම ප්‍රතික්‍රියාශීලීතාවේ ඉතා ඉහළයි. මේ ප්‍රතික්‍රියාශීලීතාවේ ඇතිකරන්න තාපය, ඝර්ෂණය, ඒ වගේම විශාල කම්පන ශක්තියක් මගින් මේ ප්‍රතික්‍රියාශීලීතාවය ඇති කරලා ඒ පුපුරව හැරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව විශාල ආලෝක ශක්තියක්, විශාල තාප ශක්තියක්, ශබ්ද ශක්තියක්, කම්පන ශක්තියක්, ඒ වගේම විශාල වායු ප්‍රමාණයක් මේ පිපිරීමේදී නිදහස් වීම සිදු වෙනවා. එතකොට දැන් පුපුරණ ද්‍රව්‍ය අපි වර්ගීකරණය කළොත් එහෙම වර්ගීකරණය කරන්න පුළුවන්ද, කොහොමද වර්ගීකරණය කරන්නේ? ප්‍රධාන වශයෙන් ප්‍රධාන කාණ්ඩ දෙකකට පුපුරණ ද්‍රව්‍ය වර්ගීකරණය කරන්න පුළුවන්. අවබල පුපුරණ ද්‍රව්‍ය ගත්තොතින් මාතේ තියෙන සාම්පලයක්, වෙඩි බෙහෙත් සාම්පලයක්. මේක අවබල පුපුරණ ද්‍රව්‍යයකට උදාහරණයක්. මෙම වෙඩි බෙහෙත් සාම්පලයේ සෑදිලා තියෙන්නේ පොටෑසියම් නයිට්‍රේට් 75%, සල්ෆර් 10% සහ කාබන් 15% මිශ්‍ර කිරීමෙන්, නියමිත අනුපාතයෙන් මිශ්‍ර කිරීමෙන් තමයි මේක සාදලා තියෙන්නේ. ඒ වගේම දෙවනුව ගත්තොතින් අධිබල පුපුරණ ද්‍රව්‍ය. අධිබල පුපුරණ ද්‍රව්‍ය ජාති දෙකක් මාතේ තියෙනවා. TNT ට්‍රයිනයිට්‍රෝ ටොලුවින් සහ RDX රිසර්ච් ඩිපාර්ට්මන්ට් එක්ස්ප්ලෝසිව් යමින් අපි හඳුන්වන අධිබල පුපුරණ ද්‍රව්‍ය දෙක. මෙම පුපුරණ ද්‍රව්‍ය පුපුරව හැරීම සඳහා කම්පන ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ ලබා දීම ඩෙටනේටරයක් මගින් තමයි අපි සිදු කරන්න වෙන්නේ. මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය මගින් සිදු කරන හානිය අවබල පුපුරණ ද්‍රව්‍යයට වඩා සාපේක්ෂව සැලකීමේදී ඉතා විශාල හානියක් වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි පුපුරණ ද්‍රව්‍ය වර්ගීකරණය වෙන්නේ. දැන් මේ පිපුරුම් උපක්‍රම ගැන අපි පැහැදිලි කරොත්, දැන් මේක මේ පොදුවේ අපි මේ සමස්යක් විදිහට කතා කරන නිසා පිපුරුම් උපක්‍රම මොනවාද? පිපුරුම් උපක්‍රමයකට සරලම උදාහරණයක් ලෙස අපිට අබ්බෝම්බය ගන්න පුළුවන්. මේ අබ්බෝම්බය ගත්තම ඔබට පේනවා මේකේ දික්කතර කැපුමක් තියෙනවා. ඒකේ පිටතින්ම තියෙන ප්ලාස්ටික් ආවරණයක්. ඊට ඇතුළත තියෙන ලෝහ බෝල ස්තරයක් සහ අධිබල පුපුරණ ද්‍රව්‍ය අඩංගු වෙනවා. එතකොට මම කලින් කිව්වා අධිබල පුපුරණ ද්‍රව්‍ය පුපුරවෙන්න ඩෙටනේටරයක් අවශ්‍යයි කියලා. එහෙමනම් ඒ ඩෙටනේටරය අන්තර්ගත කිරීම සඳහා මෙම අබ්බෝම්බේ මැද්දේ සිදුරක් නිර්මාණය කර තියෙනවා. ඒ අනුව තවත් අධිබල පුපුරණ ද්‍රව්‍ය පාවිච්චි කරන පුපුරණ උපක්‍රමයකට උදාහරණයක් ලෙස මෙවැනි විශාල ක්ලෙමෝ වර්ගයේ බෝම්බයක් සලකන්න පුළුවන්. මෙම ක්ලෙමෝ වර්ගයේ බෝම්බේම මේ අබ්බෝම්බේට වඩා විශාල ආකාරයේ නිර්මාණයක්. එහිදීද මෙම ඇතුළත ඔබට පේනවා ඇති ස්තර තුනකට ලෝහ බෝල අසුරා තිබෙනවා. ඊට අභ්‍යන්තරයෙන්ම තමයි පුපුරණ ද්‍රව්‍ය පිරවුම අන්තර්ගත කරලා තියෙන්නේ. මේක පුපුරණ ද්‍රව්‍ය පිරවුම ඉවත් කරලා තියෙන්නේ. එතකොට මෙම ක්ලෙමෝ පිපුරුම් උපක්‍රමයේ පුපුරව හැරීම සඳහා ඩෙටනේටරයක් අවශ්‍ය වෙනවා. ඒ ඩෙටනේටරය සහ මෙම ඩෙට් කෝඩය, මේකේ තියෙනත් අධිබල පුපුරණ ද්‍රව්‍යයක් වන PET. එතකොට මේ සියල්ල එකට ගත්තර අපිට මේක දුරස්ත පාලක ක්‍රමයට මේ පරිපථයක් සාදා ගැනීමෙන් අනතුරුව පුපුරව හැර ඉතා විශාල විනාශයක් සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් එක් උදාහරණයක් ගත්තොතින් අප විසින් දිනපතා ප්‍රවෘත්ති වාර්තාවලදී අහනවා, මම හිතන්නේ හක්ක පටස් පිපිරීමෙන් සතුන් මිය ගිහිල්ලා තියෙනවා කියලා. මේකත් එක් පිපුරුම් උපක්‍රමයක්. මෙහිදී විශේෂයෙන්ම පොටෑසියම් ක්ලෝරේට්, ඝර්ෂණ සංවේදී පොටෑසියම් ක්ලෝරේට් රසායනික සංයෝගය භාවිතා කරමින් ලබනවා. මෙම පොටෑසියම් ක්ලෝරේට් ඝර්ෂණ සංවේදීතාවය නිසා සතුන්ගේ කට තුළ ඒ පුපුරා යනවා. එහිදී ඒ සතුන් අල්ලා ගැනීම සඳහා ඒ නිෂ්පාදනය කරන පුද්ගලයන් විසින් විශේෂයෙන්ම පුන්නක්කු සහ වියලි බිස්කට් කුඩු ආදී පිටත ස්තරයේ තැවරීම සිදු කරනවා. ඒ අනුව විශාල හානියක් එම සතුන්ගේ මුඛයට සිදු වෙනවා.
මංහිතන්නේ මේ මිනිස්සු විසින් හොයාගත්ත නමුත් සමහර වෙලාවට අර මනස්සකම එහාගිය දෙයක් තමයි මේ නිෂ්පාදන කියලා කියන්නේ. දැන් මේ දෙවල්වල ආරක්ෂාව වෙනුවෙන් එපදවපු කොටසකුත් තියෙනවා, සහ දැන් අර සතුන්ට අනතුරු කරන එක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම එතන පොඩි තියෙනවනේ මානුෂීය පැත්තක්, සතුන්ට ඒ තරම් අනතුරු වෙනවා කියන එක. විශේෂයෙන්ම සතුන් එම අවස්ථාවේදී මේ යන්නේ, ඒක තමයි ඉතාම අනර්ථකාරීම අපිට තත්ත්වය. සමහර සතුන් දවස් 10ක් 15ක් වගේ දීර්ඝ කාලයක් තුල කෑම ගැනීමට අපහසු වෙලා තමයි ඔවුන් මේ යන්නේ. එවැනි තත්ත්වයක ඉතාම අපේ අහිංසකකම කොහො කියලා හිතනවා අපිට. ඔව්. ඉතින් මේ දැන් සාමාන්‍යයෙන් පුපුරා යමක් හේතු වෙන නැති වෙන පශ්චාත් පිපුරුම් ආචරණ මොනවද කියලා අපි කතා කරොත් මොනවද? පශ්චාත් පිපුරුම් ආචරණ සැලකීම ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන් තාප ආචරණය. එය මෙම අත්බෝම්බය සැලකුවොතින් මේ අත්බෝම්බය පුපුරා යන ස්ථානයට සමීපව තමා තාපය උත්පාදනය වීමක් සිදු වෙන්නේ. විශේෂයෙන්ම ඉතා කෙටි දුරකට එම තාපාචරණයේ සීමා වෙනවා. දෙවෙනි ආචරණය ලෙස සලකන්න පුළුවන් මෙම අත්බෝම්බයෙන් නිකුත් වෙන ෆ්‍රැග්මන්ටේෂන්, මේ යකඩ බෝල වලින් සිදුවන විනාශය. ඒක සාමාන්‍යයෙන් මීටර 25ක් 30ක් වගේ දුරකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. තුන්වන ආචරණය තමයි පිපිරීම නිසා සිදුවන ආචරණය. මෙම පිපිරීම ආචරණය විශේෂයෙන්ම අපි ගත්තොතින් අපේ සුගතදාස ක්‍රීඩාංගණයේ අසල සිදුවන පිපිරීමක සද්දය ඇසෙන්න පුළුවන් පිටෝටෝ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න පුද්ගලයෙකුට. මම කියන්න පුළුවන් අන්න මොකක්ද අපි අද පිපිරීමක් වුණා. ඒ කියන්නේ පිපුරුම් ආචරණය තමයි ඉතා දීර්ඝ දුරකට ගමන් කරන ආචරණය. මේ ආකාරයට ආචරණ තුන විස්තර කරන්න පුළුවන්. යම් පිපිරීමක් සිදුනාට පස්සේ ඒ ස්ථානය පරීක්ෂා කිරීම මගින් පිපිරීම ඇතිවීමට හේතුව සහ ඊට හේතුණු සංඝටක ආදිය ගැන නිගමනයකට එළඹෙන්න පුළුවන් නේද? පුළුවන්. අපි පරීක්ෂා කිරීම කරලා තියෙනවා මේ වගේ පිපිරිච්ච ස්ථාන රාශියක්. ඒවා විමර්ශනය කිරීමේදී අපිට පෙනී යනවා එකිනෙකට වෙනස් ආකාරයේ භාවිතා කරන ලද පුපුරණ ද්‍රව්‍ය සහ එකිනෙකට වෙනස් ආකාරයෙන් මෙම පුපුරණ ද්‍රව්‍ය යොදා සහ ඒවා අසුරීම් රටාවන් වෙනස් ආකාරයට කරපු නිෂ්පාදනය. මෙහිදී මෙම පිපුරුම් ස්ථානය පරීක්ෂා කිරීමේදී අපිට වැදගත්ම වෙන්නේ පිපුරුම් සුම්බුන් ලබා ගැනීම. මෙම සුම්බුන් පිපුරුම් ස්ථානයෙන් පිපුරුම් ස්ථානයට වෙනස් වෙනවා. විශේෂයෙන් මේ සාදපු ආකාරයට අනුව. දැන් මෙතන මම විග්‍රහ කළා ක්ලිමෝ එකක් සහ බෝම්බයක් සහ එතකොට මේ ආකාර දෙකේදී අපිට ලැබෙන පිපුරුණු සුම්බුන් ආකාර දෙකක්. ඒ වගේම යම්කිසි ස්ථානයක පිපුරුණාම ඒ පිපුරුච්ච ස්ථානයේ ඇතිවන ආවාටයේ ප්‍රමාණය ක්‍රෙමෝ එකේ ඉතා විශාල ආවාටයක් ලැබෙනවා, අත්බෝම්බේ කුඩා ආවාටයක් ලැබෙනවා. එයාගේ වෙනස් ආකාරවල තමයි ලැබෙන්නේ. එතකොට ඒ ලබා ගන්න සුම්බුන් ඔස්සේ අපි පරීක්ෂණ කළොතින් විශේෂයෙන්ම මම සුම්බුන් සාම්බල විද්‍යාගාරයට රැගෙන ගිහිල්ලා අපි පරීක්ෂණ කටයුතු කළොතින් අපිට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා මෙම වායේ අඩංගු කරලා තියෙන පුපුරණ ද්‍රව්‍ය වර්ගය මොනවාද කියන එක. සංඝටක මොනවාද, මොන දේවල්ද මේක, මොන ආකාරයකට මොන ආකාරයකට මේක නිර්මාණය කරලා තියෙන්නේ, විශේෂයෙන්ම සූට් කේස් එකක් පාවිච්චි කරලා තියෙනවද, නැත්නම් බැක්පැක් එකක් පාවිච්චි කරලා තියෙනවද, නැත්නම් පොලිතින් උරයක් වගේ පාවිච්චි කරලා තියෙනවද, ඒ වගේ එකක් මේ අපිට හොයා ගැනීමට හැකියාව තියෙනවා. සහ ඒ ප්‍රවාහණය කරපු ආකාරය පිළිබඳව අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. දැන් හිතවතුනි මේ එළඹෙන්නේ අලුත් අවුරුදු සමය නෙමෙයි. අලුත් අවුරුදු සමය කියලා කියන්නේ බොහෝ වෙලාවට අපිට මේ රතින් නිසා මේ ගිනි කෙලි අනතුරු වර්තා වෙන කාලයක්. මේ සාමාන්‍ය මේ අනතුරු මේ කියන්නේ දැන් අපි දැනුවත් වුණත් ඒවා තවම බහුලයි. ඒ කියන්නේ ජනතාව මේ ගැන දැනුවත් නමුත් තවමත් ඒ දේවල් පාවිච්චි කරලා ඒ දේවල් හරහා සිදුවෙන අනතුරු තියෙනවා, දරුවන්ට, වැඩිහිටියන්ට, මේ හැමෝටම. මේ වගේ අනතුරු වළක්වා ගන්න ඔබතුමන් ලබා දෙන අවවාදය මොකක්ද? ඔව්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජනරජයේ 2000 මැයි 24 වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කළ පුපුරණ ද්‍රව්‍ය පනත පිළිබඳව. මෙහි සඳහන් කරලා තියෙනවා රතිඥාවක තිබිය යුතු සම්මත තත්ත්වයන්. විශේෂයෙන්ම රතිඥාවක් සිලින්ඩරාකාර හැඩතිවිය යුතුයි. එම සිලින්ඩරාකාර රතිඥාව ඇතුළත උපරිම දිග සෙන්ටිමීටර 6.2ක් සහ විස්කම්භය සෙන්ටිමීටර 1කට සීමා විය යුතුය.
තවද ඇයි අන්තර්ගත කරලා තියෙන පුපුරන ද්‍රව්‍යයේ බර සැලකුව විට උපරිම බල මිලිග්‍රෑම් 600ක් විය යුතුයි. අවසන් කරන තමා ඉතාම වැදගත් වෙන්නේ. මෙම රතිඤ්ඤා හරලට අපි පාවිච්චි කරන රතිඤ්ඤා සේව නූලක්. එම සේවා නූලේ දිග අවම වශයෙන් සෙන්ටිමීටර 5ක් විය යුතුයි. නමුත් අද වෙළඳපොළේ මෙම මේ ආකාරයට නිෂ්පාදනය කරන රතිඤ්ඤා වල ඉතාම විරලයි. ප්‍රමිතිය ඉතාම විරලයි. විශේෂයෙන්ම මේවාට ඝර්ෂණ සංවේදී පොටෑසියම් ක්ලෝරේට් අද දවසේ පාවිච්චි කරනවා නිෂ්පාදකයන් විසින්. විශේෂයෙන්ම මේ පොටෑසියම් ක්ලෝරේට් පාවිච්චි කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය පාලකගේ අවසරය ලබා ගන්න ඕන. විශේෂයෙන් මේ ගැසට් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් අපි බලමු මේ වගේ රතිඤ්ඤාවක් මිලදී ගන්න එකනක් කොහොමද තමුන්ගේ මේ උත්සව කාලයේ සිංහල අවුරුදු කාලේ කොහොමද හදිසි අනතුරකින් තොරව ඒක සිදු කරන්න ඕනේ කියලා. ඔව් විශේෂයෙන්ම එය භාවිත කරන පුද්ගලයා මෙම රතිඤ්ඤා කුඩා ළමුන්ට හසු නොවන පරිදි තබා ගත යුතුයි. ඒක කුඩා ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාම වැදගත් වෙනවා. දෙවන සැලකුවතින් ඒ වැඩිහිටි පුද්ගලයා පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන අවස්ථාවේදී ඔහු එය ගිනි දල්වා හැකි ඉක්මනින් විසිකිරීම සිදු කරන්න ඕන. ඒ විසිකරන අවස්ථාවේදී තමාට ආරක්ෂාකාරී දුරක් ලබා ගත යුතුයි. ඒ වගේම පුද්ගලයන් විසින් මත්පැන් පානය කිරීමෙන් සහ මත්පැන් වීදුරු අතේ තබාගෙන ඉතා අනාරක්ෂිත ආකාරයෙන් රතිඤ්ඤා පත්තු කරන අවස්ථා මා විසින් නිරීක්ෂණය කරලා තිබෙනවා. මෙවැනි අවස්ථාවල විශාල අනතුරු සිදුවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් ආකාරයක් තමයි මම වෙළඳපොළෙන් මිලදී ගන්න රතිඤ්ඤා කීපයක් එකතු කරලා අපි වෙනත් නිෂ්පාදනයක් මොඩිෆිකේෂන් එකක් කරන්න යන්න හොඳ නැහැ කොයිම ආකාරයටවත්. ඒ වගේමද ඉතා අනර්ථකාරී ප්‍රතිඵල අත්විඳීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හැම විදිහකින්ම අපි ඒ දේවල් පාවිච්චි කරන විදිහක් තියෙනවා, පාවිච්චි කරන සහයි ඒ භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමිතියක් තියෙනවා. මම හිතන්නේ මේ හැම දේ ගැනම සැලකිලිමත් වුණොත්, විශේෂයෙන් ඔබ භාවිතා කරන කෙනෙක් විදිහට ඔබ මේ වගේ ගිනි කැලි රතිඤ්ඤා පාවිච්චි කරනවා නම්, කුඩා දරුවන් සමග ඉන්නවා නම් සහ අහිංසක සුරතල් සතුන් ඔබේ නිවසේ ඉන්නවා නම්, ඒ අය ගැන සැලකිලිමත්ව ඔබේ සතුට අන් අයට කරදරයක් නොවන ලෙසට ඔබත් ආරක්ෂා වෙලා පාවිච්චි කරනවා නම් ඉතාමත්ම හොඳයි. ඉතින් මේ අලුත් අවුරුදු කාලේ අපි හිතුවා ඔබට ඒ දේවල් සම්බන්ධයෙන් දැනුමක් ලබා දෙන්නට ඕනි කියලා. ඒ හින්දම තමයි විදුසර ඔන්ලයින් ඔස්සේ අද දවසේ අපි මේ ගැන කතා කරේ. ඉතින් අපිත් එක්ක අද එකතු වුණ ආණ්ඩුවේ නියෝජ්‍ය රස පරීක්ෂක රාජකාරී ආවරණ රොෂාන් ප්‍රනාන්දු මහතා, ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මේ දැනුම අපිට ලබා දුන්නට. හයි බෝවන්. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න, notification වලට bell icon එක click කරන්න.